Budu ban padayak savanu ekewa budu gun pamanak sitata nakewa Therwan sarana hemdenatama Voice of Dhammabai Wensawanagala YouTube nalikawa raha obata adawase deema gene inne Lautura Budupiyanan wahansege navarahade budu gun athara api katha karana විචාචරණ සම්පන්න නම් වූ උතුම් බුදු ගුණය පිළිබඳවයි. නිරන්තරවම අප ලෞතර බුදු පියාණන් වහන්සේ වන්දනා කරන අවස්ථාවේදී ඉතිපිසෝ භගවා අරහං ආදී කොට ඇති මේ ගාථාව තුළ අපි සඳහන් කරනවා නව අරහාදී බුදු ගුණ පිළිබඳව. ලෞතර බුදු පියාණන් වහන්සේගේ ගුණ අනන්තයි අපරිමාණයි. මේ අනන්ත අපරිමාණ ගුණ සියල්ලම අපට අවබෝධ කර ගැනීමේ පහසු උදෙසා ඒ වගේම බුද්ධ කාල සීමාව තුළ සිටුවරුන්ගේ රජවරුන්ගේ උතුම් වූ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාගේ මුවින් පිටවෙච්ච ගුණ නවයක් පිළිබඳව තමයි අපිට නිරන්තරවම දැනගන්නට දැකගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා තමයි නවරහාදී බුදු ගුණ කියන නාමය අපි භාවිත කරන්නේ. නිරන්තරවම සඳහන් කරන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේගේ ගුණ අනන්තය පරිමාණයි. ඒ අනන්ත පරිමාණ බුදු ගුණ පිළිබඳව පෘථග්ජන භික්ෂුවක් විදියටවත් සාමාන්‍ය කෙනෙක් විදියටවත් මා හටවත් ඔබ හටවත් ඒ බුදු ගුණ දැක නිම කරන්නට බැරි තරම්. ලෞතර බුදු පියාණන් වහන්සේම ලෞතර බුදු ගුණයන් පිළිබඳව සඳහන් කරන අවස්ථාවන්හි සඳහන් කරන්නේ බුද්ධෝපි බුද්ධස්ස බණෙය වන්නම් යනාදී වශයෙන්. ලෞතර බුදුරජාණන් වහන්සේ නම චතුරාර්ය සත්‍ය ආදී කොට ඇති මේ පිරක් දහම් කරුණු කාරණා දේශනා නොකොට ලෞතර බුදු පියාණන් වහන්සේගේ ගුණ පමණක් දේශනා කළොත් කල්පයක් ඉවර වෙනවා. ඒ බුදු ගුණ නම් ඉමාවත් දක්ින්නට නැහැ කියන එකයි ඒ ධම්මපද ගාථා පාඨය තුළ සඳහන් වෙන්නේ. එසේනම් අපි වටහා ගත යුතුයි ලෞතර බුදු පියාණන් වහන්සේ අනන්ත අපරිමාණ වූ සම්බුදු ගුණවලින් යුක්ත වූ බව. අද අපට නියමිත විචාචන සම්පන්න බුදු ගුණය පිළිබඳව කතා බහ කරද්දී කරුණු කාරණා දැක්වීමේදී ප්‍රධාන වශයෙන්ම අති පූජ්‍ය තේරුකානේ චන්දිමල මහා ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන ලද සෝවිසි ගුණ වරුණ ග්‍රන්ථයේ අදහන් වන අන්දමට විපස්සනා ඥාන මනෝමයෙහිදී ඉද්ධි පෙබේතාපිච දිප්පසෝතං පරස්ස චේතෝ පරයාය ඥානං උපේ නිවාසානුගතංච ඥානං දිබ්බංච චක්ඛාසව සංඛයෝච ඒතානි ඥානානි ඉද්දක්ඛ විච්ඡා අලං කරුඤ්ඤා මුනි ධම්ම දේහං විශේෂ සෝභා ගුණ මච්චුපේතා සීලං වරං ඉන්ද්‍රිය සංවරෝච මත්තා සිතා ජාගරියානු යෝගෝ සත්තා හිරියොත්තප්ප බහුසුතත්තං පරක්ක මෝචේව සති මතීච චත්තාරි ජානානි ච තානි මානි තිපංච ධම්මා චරණාති ජඤ්ඤා. මේ ගාථා තුන තුළ සඳහන් කරන්නේ විචාචරණ සම්පන්න නම් වූ බුදු ගුණය පිළිබඳව විචා කියන කාරණා තුළ කතා කරන කාරණාවන් සහ චරණ කියන කාරණාව තුළ කතා කරන ලබන කාරණාවන් තමයි මේ ගාථා තුන තුළ සඳහන් වෙන්නේ. මෙහිදී විචා කියන පදය පළමුව අපි වටහා ගත යුතුයි. විචා කියන පදය එසේත් නොමැතන විද්‍යා කියන පදය වර්තමානයේදී අපි භාවිතා කරන්නේ ග්‍රහලෝක මේ පරිසරය ආදී කොට ඇති නොයෙකුත් භෞතික වශයෙන් නිර්මාණය වෙච්ච හෝ ස්වභාව ධර්මයාගේ නිර්මාණය වශයෙන් පවතින හෝ නවීන විද්‍යාව පිළිබඳව මේ වර්තමාන විද්‍යා කියලා කතා කරන්නේ. නමුත් ලෞතර බුදු පියාණන් වහන්සේ පිළිබඳව සඳහන් කිරීමේදී මේ විචා එසේත් මෙතන විද්‍යා කියන පදේ තුළ හඳුන්වන්නේ මේ නවීන විද්‍යාව පිළිබඳව නෙවෙයි ආර්ය විද්‍යාව පිළිබඳව. කුමක්ද මේ ආර්ය විද්‍යාව සඳහන් කරනවා? බුද්ධාදී උත්තමයාණන් වහන්සේලා තුළම ආර්ය විද්‍යාව පවතින්නේ. ආර්ය විද්‍යාව කියලා කියන්නේ යම්කිසි කෙනෙකු චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තාද, තමන් විසින් එය අවබෝධ කරගත්තාද, තවත් කෙනෙකුට එය අවබෝධ කර දීමේ හැකියාව තිබෙනවද, ඒ අය සංසාර ගමනින් එතෙර කරන්නට ඒ දේශනාවන් තුළ හැකියාව තිබෙනවද, අන්නේ උත්තමයන් වහන්සේලා තුළ මේ කියන ආර්ය විද්‍යාව පවතිනවා කියලා තමයි පොතපත තුළ පවා සඳහන් වෙන්නේ. මේ ආර්ය විද්‍යාව ප්‍රධාන වශයෙන් මතී කතා කරනවා
ත්‍රිවිද්‍යාව පිළිබඳව සහ අෂ්ට විද්‍යාව පිළිබඳව. ලෞතර බුදු පියාණන් වහන්සේගේ බුදු ගුණ අතර විචාචරණ සම්පන්න බුදු ගුණයෙහි විද්‍යා කියන පදය තුල ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නේ ත්‍රිවිද්‍යාවත් අෂ්ට විද්‍යාවත් පිළිබඳව. මේ කියන ත්‍රිවිද්‍යාව අෂ්ට විද්‍යාව අසරස්චර ධර්ම කියන කාරණා විශේෂ වශයෙන් දේශනා කරපු ඒ පිළිබඳව අවධානය යොමු කරලා කරපු දේශනාවන් අපට ත්‍රිපිටකය තුළ ඒ විනිවිදම දේශනා කියලා අපට හමු වෙන්නේ නැහැ. නමුත් මජ්ක්‍ධිම නිකාය මජ්ක්‍ධිම පඤ්ඤාසිකයේ තිබෙන සේක සූත්‍රය දීඝ නිකාය තුළ අපිට හමු වෙන අම්බක්ක සූත්‍රය කියන මේ කියන සූත්‍රත්වයෙන් තුළ අපිට එහි අවශ්‍ය කරන තොරතුරු සොයා ගන්නට පුළුවන්. ත්‍රිවිද්‍යාව කියන වචනය බෞද්ධ ග්‍රන්ථවල අපිට හමු වෙනවා. මේ ත්‍රිවිද්‍යාව පිළිබඳව කරුණු දක්වන ස්ථානයේදී ශ්‍රාවකයන් වහන්සේලා තුළ ත්‍රිවිද්‍යාව පවතින්නට පුළුවන් කියන කාරණාව සාමාන්‍ය කළ සූත්‍රය ආදී සූත්‍රවලුත් අපිට තොරතුරු අනාවරණය කර ගන්න පුළුවන්. කුඹේ නිවාසානුසර ඥානය, දිබ්බ චක්ඛු ඥානය සහ අරහත් ඥානය කියන මෙන්න මේ කියන කාරණා තුන තමයි අපි ත්‍රිවිද්‍යාව කියන කතා කරන්නේ. ඒ වගේම දීඝනිකාය අම්බක්ක සූත්‍රය තුළ කතා බහ කරනු ලබනවා තවත් කාරණාවක් අටක් පිළිබඳව. ඒ කාරණාවක් අට අපි කතා කරන්නේ අෂ්ට විද්‍යා කියන නාමයෙන්. ඒ අෂ්ට විද්‍යා විදර්ශනා ඥානය, මනෝමය හිරදි ඥානය, ඉද්ධිවිද ඥානය, දිබ්බසෝත ඥානය, පරචිත්ත විජාන ඥානය, කුප්පේ නිවාසානුස්සති ඥානය, දිබ්බ චක්කු ඥානය, ආසවක්ය ඥානය කියන මේ කාරණාවන් අට තමයි අපි අෂ්ට විද්‍යා කියලා කතා කරන්නේ. ලෞතර බුදු පියාණන් වහන්සේ තුළ ත්‍රිවිද්‍යාව සහ අෂ්ට විද්‍යාව කියන ඒ ගුණධර්ම භාග්‍යවතුන් වහන්සේ තුළ පැවති නිසාවෙන් භාග්‍යවතුන් වහන්සේට විචාචරණ ගුණපදයේ විචා කියන පදය තුළ හැඳින්වීම සිද්ධ කරනවා. විශේෂයෙන් මේ විද්‍යා කියන කාරණාවේදී ලෞතර බුදු පියාණන් වහන්සේගේ මහා ප්‍රඥාව තමයි මෙහිදී ප්‍රධාන වශයෙන් අපට අවබෝධ කරගන්න පුළුවන්. ප්‍රඥාවට අදාළ වූ කාරණා කිහිපයක් තමයි අපි කතා කරපු ත්‍රිවිද්‍යාව සහ අෂ්ට විද්‍යාව කියලා කියන්නේ. ඊළඟ පදේ තමයි අපිට හමු වෙච්ච චරණ කියන ගුණ පදය. මේ චරණ කියන පදයේ සාමාන්‍ය අර්ථය වශයෙන් ගත්තම හැසිරීම කියන වචනය. මේ හැසිරීම කියලා කියන්නේ කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ කෙසේද කටයුතු කළේ කියන කාරණාව. භාග්‍යවතුන් වහන්සේ බුද්ධකාරක ධර්මයන් පූර්ණ කරපු කාල සීමාව තුළ හැසිරුණේ කෙසේද? බුද්ධත්වය අවබෝධ කරගත් පසු හැසිරුණේ කොහොමද කියන කාරණා තමයි අපට මේ චරණ කියන කාරණා තුළ වටහා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හැසිරීම කෙබඳුද කියන කාරණාව. එහිදී නිතරම ග්‍රන්ථවල සඳහන් කරද්දී චරණ කියන පදය යොදන්නේම නැතිව චරණ ධර්ම වශයෙන් තමයි භාවිත කරන්නේ. මේ කියන කාරණාවන් ලෞතර බුදු පියාණන් වහන්සේ තුළ, ශ්‍රාවකයන් තුළ, මිනිසින් තුළ පැවතිය යුතු සහ පැවති ගුණධර්ම විදියට තමයි සඳහන් කරන්නේ. ඒ නිසාවෙන් තමයි චරණ කියන පදේ පමණක් යොදන්නේ නැතිව චරණ ධර්ම කියන පදය නිරන්තරවම භාවිත කරන්නේ. මේ චරණ ධර්ම අපිට හමු වෙනවා මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසිකයේ සේක සූත්‍රය තුළ අපිට හමු වෙනවා චරණ ධර්මයන් 15ක් පිළිබඳව. ප්‍රාතිමොක්ඛ සංවර සීලය, ඉන්ද්‍රිය සංවරය, භෝජනෙහි මත්තඥතාවය, ජාගරියාන යෝගය, ශ්‍රද්ධාව, හිරිය, ප්‍රතප්පය, බහුසෘත භාවය, වීරිය, ස්මෘතිය, ප්‍රඥාව, ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන මේ කාරණා 15 තමයි චර්ණ ධර්ම විදියට කතා බහ කරන්නේ. විද්‍යා කියන පදය තුළ අපිට හමුවන ත්‍රිවිද්‍යාවත් අෂ්ට විද්‍යාවත්, චර්ණ කියන පදය තුළ අපි කතා කරන පසවස් චර්ණ ධර්මත් කියන මේ කාරණා සියල්ලෙන්ම සමන්නාගත වූ බැවින් භාග්‍යවතුන් වහන්සේට විද්‍යා චර්ණ සම්පන්නයයි කියන ගුණ පදයෙන් අපි ආමන්ත්‍රණය කරනවා. විද්‍යා චර්ණ කියන පදය තුළදී අපිට සාමාන්‍ය අර්ථය ගන්න පුළුවන් දැනුමට අනුව හැසිරුණා කියන එක. ලෞතර බුදු පියාණන් වහන්සේ පිළිබඳව ගුණ ගායනා කිරීමේදී විචාචන සම්පන්න බුදු ගුණය පිළිබඳව අපිට සාමාන්‍ය වශයෙන් අර්ථකථනය ඒ ආකාරයෙන් කරගන්නට පුළුවන්. මේ ආකාරයෙන් ලෞතර බුදු පියාණන් වහන්සේගේ නවරහතේ බුදු ගුණ තුළ අපිට හමුවන සුගතරක් වූ බුදු ගුණය පිළිබඳව සිදු කරන දේශනාවකින් හමු වීමේ බලාපොරොත්තු වෙමි. ඔබ හැම දිනාගෙන් සමු ගන්නවා. ඔබ හැම දිනාගෙන් දරුවන් සරණයි. බුදු ගුණ පමනක් සිතට නැගේවා අවසන් වරට මගේ